ඉලියන්දල අධ්‍යාපන කලාපයේ YouTube ගුරුතුමී චැනලය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමි. මම වැවල ආනන්ද සමරකෝන් විද්‍යාලයේ සමීර නානායක්කාර ගුරුතුමා. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණ දීමට සිටින අපගේ දරු දැරියන් වෙනුවෙන් අප කල්පනා කරා මුලින්ම ගණිත ගැටලු කිහිපයක් හදන කෙටි ක්‍රම ඔබ වෙත ගෙන ඒමට. ඒ සඳහා මම මුලින්ම තෝරගත්තා ගණකාශ්‍රිත ගැටලු කොහොමද අපි සරලව විසඳන්නේ කියලා. මුලින්ම අපි ගණකයක පොඩි කොටස් කිහිපයක් හඳුනා ගනිමු. මුලින්ම අපි දැනගන්න ඕන ගණකයක විරුද්ධ පැති. මේ ගණකේ මේ F අකුර තියෙනවා පේනවද? මේ F ට විරුද්ධ පැත්තේ තියෙන අකුර තමයි මෙන්න මේ A අකුර. ඒ වගේම C අකුර මේ පේනව නේද? මේ C අකුරට විරුද්ධ පැත්තේ තියෙන අකුර තමයි T අකුර. ඉහළ තියෙන අකුරට විරුද්ධ පැත්තේ තියෙන මේ අනිත් පැත්ත මේ පහළ තියෙන අකුර. ඒ විදිහට මුලින්ම අපි විරුද්ධ පැතිවල තියෙන ඒවා හඳුනා ගන්නවා ගණකේ. අපි ශිෂ්‍යත්ව විභාගයේ බහුලව දැකලා තියෙනවා ගණිත ගැටලු එනවා ගණක සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ දිශාවේ පිටි සංඛ්‍යාව ඉලක්කම අකුරු ඒ වගේ බොහෝ ප්‍රශ්න හනේවා අපි දැකලා තියෙනවා. ඒ නිසා මම මුලින්ම තීරණය කළා මෙන්න මේ වගේ ප්‍රශ්නයකට යන්න. පහත දැක්වෙන්නේ එකම ගණකයේ අවස්ථා කිහිපයක. එකම ගණකයේ අවස්ථා කිහිපයක් කියන්නේ එකම ගණකයක් පැති කිහිපයකින් බලමු. උදාහරණයක් විදිහට මේ තියෙන ගණකය මේක ඔබට පේන වැඩි මෙන්න මේ ආකාරයට තිබුණා. මේ ආකාරයට තිබුණා A මුහුණත ඉහළ B මෙතන C මේ සහ මුහුණතේ ඒ විදිහට තියෙන. ඒකම තව ආකාරයකට බැලුවොත් පේන ආකාරය තමයි මේක. F මුහුණත මේ පැත්ත B මුහුණත මේ C. එතකොට මේ වගේ ප්‍රශ්නයක් දීලා ඔයාලගෙන් අහුවොත් එහෙම A පිහිටි පැත්තට විරුද්ධ පැත්තේ තිබෙන අකුර කුමක්ද කියලා. මේ වගේ අවස්ථාවක අපිට ඉතා සරලව මේකට උත්තර දෙන්න පුළුවන් ඒ හැකියාව තියෙනවා. මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේක තත්පර කිහිපයකින් කොහොමද මේ වගේ ප්‍රශ්නෙකට උත්තරය දෙන්න කියලා. අපි මුලින්ම බලන්න ඕන මේ වගේ ගැටලුවක් විසඳනකොට මේකේ තියෙන අක්ෂර නැත්නම් මේකේ අමාරු ඉලක්කම් තියෙන පුළුවන් ඒව මොනවද කියලා. මේක අපිට පේනවා A අකුර C අකුර B අකුර. අපි මුලින්ම කරන්නේ A අකුරු කිහිපය මෙන්න මෙතන A C B පිළිවෙලින් ලියා ගන්න. ඒක මාරුනම් ප්‍රශ්නයක් නෑ. කෙනෙක් ලියන්න පුළුවන් B A C ප්‍රශ්නයක් නෑ. ඒ වගේම ඊළඟ ගණකේ අර ගණකේම මේ වෙන අවස්ථාවක් ඒකේ C F B මාරු කරලා ලියවට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. C B F දැන් මෙහෙම පේලි දෙකක් අපි ලියාගෙන ඊළඟට කරන්නේ මේ දෙකේ තියෙන සමානයව බලලා යා කරගන්න. මේ C අකුරට C අකුර සමාන යා කරලා B අකුරට B අකුර සමාන යා කරලා එහෙම යා කරපුවම දෙන්නෙක් ඉන්නවා යා කරන විදියක් නෑ වෙනස්. ඒ දෙක තෝරගන්න. A අකුරයි F අකුරයි. ඒ දෙක තෝරගත්තම අපිට පේනවා A පිහිටි පැත්තට විරුද්ධ පැත්තක් කියනවා තමයි මේ ඉන්නේ. එනම් පිළිතුර වෙන්නේ A පිහිටි පැත්තට විරුද්ධ පැත්ත තියෙන්නේ අකුර F අකුර. එහෙනම් අපි විභාගෙදී මේ වගේ සරල ඉතා වේගෙන් ගණන් හදන්න පුරුදු වෙනවා නම් හරියටම හරි. ඊළඟට අපි ඉලක්කම් ලියපු මේ වගේ ගණකයක් අරගෙන පැති දෙකකින් බැලුවාම පේන ආකාරය තමයි මම මේ ඇඳලා තියෙන්නේ. එක පැත්තකින් බැලුවම පේනවා අපිට එකේ ඉලක්කම, හතර ඉලක්කම, දෙකේ ඉලක්කම. මේ ගණකේ තව පැත්තකට හරවලා අපි බැලුවම පේනවා හතර ඉලක්කම, තුනේ ඉලක්කම සහ දෙකේ ඉලක්කම. දැන් මේ ගණක එකම ගණකේ අවස්ථා දෙකක් තියෙන්නේ. මේකේ එක පිහිටි පැත්තේ විරුද්ධ පැත්තේ එක ඉලක්කම පිහිටි පැත්තේ විරුද්ධ පැත්තේ තිබෙන ඉලක්කම කොමක්ද කියලා අපි අහුවා. අපි කරන්න ඕන මෙන්න මේ දේ. ඒ තමයි මේ පළවෙනි ගණකේ පේන සංඛ්‍යා තුන ලියා ගන්නවා. 1 2 සහ 4. ඒ වගේම දෙවෙනි ගණකේ පේන ඉලක්කම් ටිකක් දියන්න ඕන. 4 2 සහ 3. මෙහෙම ලියලා කලින් වගේම සමානව යා කරගන්න. 2ට 2 යා කළා, 4ට 4 යා කළා. ඉතුරු වෙන්නේ 1 සහ 3.
එතකොට එක පිහිටි පැත්තට විරුද්ධ පැත්තේ තිබෙන ඉලක්කම තමයි මොකද 3 ඉලක්කය. ඉතින් මේ වගේ ගැටලු අපිට ඉතා පහසුවෙන් මේ ක්‍රමය ප්‍රයෝගික කරගෙන හදන්න පුළුවන්. ගොඩාක් වෙලාවට අපි කල්පනා කරන්නේ මේක මනසින් හදන විදියට. එහෙම කරද්දී අපි අතින් ගැටලු නැත්තම් වැරදීම් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි මේ වගේ ගැටලුවක් දැක්ක ගමන් අපි ඉක්මනින්ම කරගන්න ඕනේ. මේ වගේ පොඩි කටසටහනක් තහගෙන තක්ගාල මේ ක්‍රමය දාලා උත්තරේ හදන එක තමයි හොඳම දේ. ඊළඟට එකම ගණකය අවස්ථා තුනකින් බැලුවම වෙන විදිය තමයි මේ. මුල් අවස්ථාවේදී ඒ ගණකය දිහා බැලුවම 5 ඉලක්කම, 4 ඉලක්කම, 6 ඉලක්කම අපිට පේනවා. ඊළඟට 2 ඉලක්කම, 6 ඉලක්කම, 5 ඉලක්කම පේනවා. තව පැත්තකට හරවලා බැලුවොත් එහෙනම් අපිට පේනවා 5 ඉලක්කම, 2 ඉලක්කම සහ 3 ඉලක්කම පේනවා. දැන් මේ වගේ ගණන්වල ප්‍රශ්න කිහිපයක් තියෙනවා. දෙකක් විතරම. ඒ වගේ අහුවම අපි සාමාන්‍යයෙන් මේක හඳුනනකොට දැන් කලින් එකේ නම් තිබුණේ 2යිනේ 2ගේ ආකාරයට අක්කාර උත්තරය ආවනේ. හැබැයි මේ ගානේදී අපි හොඳට බලන්න විශේෂ ක්‍රම කිහිපයකින් මේක හදන්න පුළුවන්. මුලින්ම අපි බලමු 4 පිළිදි පැත්තට විරුද්ධ පැත්තේ තිබෙන ඉලක්කම කොහොමද. මම ඒ සඳහා තෝරගන්නවා මුලින්ම මෙන්න මේ රූප දෙක. මේ රූප දෙක තෝරගෙන ඒකේ තියෙන ඉලක්කම මම ලියන මෙතන. 5 4 6 ඊළඟට මේකේ තියෙන 2 6 5 දැන් සමානේම යාතර ගන්න. 6ට 6 5ට 5 යාතරාම 4ට විරුද්ධ පැත්තේ ඉන්නේ 2 ඉලක්කම. එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරේ 4 පිහිටි පැත්තට විරුද්ධ පැත්තේ තිබෙන ඉලක්කම කොහොමද? අතන සපහනින් බලන්න උත්තරේ වෙන්නේ 2 ඉලක්කම. ඒ වගේමයි 6 පිහිටි පැත්තට විරුද්ධ පැත්තේ තිබෙන ඉලක්කම කුමක්ද ඇහුවම මම ඊළඟට යන්නේ මෙන්න මේ රූප සටහන් දෙකට. මේ දෙක දැන් අපි මේ හදපු මේ ගණන් කිහිපය සුෂ්ටතල් ලියන්න බලාපොරොත්තු වෙමින් අපේ දරුවන්ට හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම මෙවැනි ගණිත ගැටලු වෙනත් ආකාරවලින් පවතින පුළුවන්. කියන අපි යාතරල හදන ක්‍රමයට අමතරව තවත් ක්‍රම කිහිපයක් තියෙනවා. අපි ඒ ගණන් පිළිබඳ ඉදිරියේදී නැවත ගණිත ගැටලු කතා කරනකොට ඒ සියලුම ක්‍රම පැහැදිලිව කියලා දෙන්න අපි උත්සාහ කරනවා. ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සියලුම ළමයි විශිෂ්ට ලෙස සමත් වෙන්න ශක්තිය ධෛර්ය වාසනාවල දේවා කියලා. අපි අදට මේ පාඩමෙන් සමුගන්නවා. තවත් දවසක හමුවන බලාපොරොත්තු වෙන් සමුගන්නවා. හැමදෙනාටම බොහොම ස්තුතියි.